අයිබෝවන් අද අපිට ලෙසන් එක හැටියට ලෙසන් නම්බර් 34 කරන්න තියෙන්නේ නොටේෂන් එකක් රීඩ් කරන එකේ ටයිම් සිග්නේචර් එක ගැන තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. මීට කලින් ලෙසන් නම්බර් 33 වල නොටේෂන් එකක් කියන්නේ මොකක්ද? නොටේෂන් එක අපි කියවන්න ඉගෙන ගන්න එකේ තියෙන අපිට බෙනිෆිට්ස් මොනවද? නොටේෂන් එකේ තියෙන මේන් පාර්ට්ස් මොනවද? අන්න ඒ වගේ දේවල් මම ඩිස්කස් කරලා තියෙනවා. ඔයගොල්ලන්ගේ වීඩියෝ එක බලලා නැත්නම් උඩ තියෙන YouTube කාඩ් එක ක්ලික් කරොත් ඔයගොල්ලන්ට ඒ ලෙසන් එක බලන්න පුළුවන්. ඒතර අද ලෙසන් එකේ අපි ටයිම් සිග්නේචර් එක ගැන තමයි ඩිස්කස් ඊට අමතරව මම අපේ WhatsApp group එකට එපෝ වීඩියෝ එකක් තියෙන මම එකක් පෙන්නනවා මේ lesson එකට සම්බන්ධ notes ටික බලලා තියෙන video description එකේ link එකක් තියෙනවා ඒ වගේම මගේ Facebook page එකට ගියොත් ඔයාලට එතනත් ඒ notes ටික download කරගන්න පුළුවන් ඒ වගේම මගේ website එකට ගියොත් එතනත් ඔයාලට ඒ notes ටික download කරගන්න පුළුවන් මගේ channel එකේ keyboard එක සම්බන්ධයෙන් basic lesson series එකක් කරලා තියෙනවා keyboard එක මුලින්ද ඉගෙන ගන්න කැමති කට්ටිය ඒ lesson number 1 එකේ ඉඳලා follow කරන්න. ඒ වගේම lesson number 1 එකේ ඉඳලා පිළිවෙලට බලන්න. ඒ කියන්නේ lesson number 1 බලලා ඊට පස්සේ ආපහු 5 එහෙම 10 එහෙම බලන්න එපා. එක දිගට බලන්න. ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් ටික හොයාගන්න අමාරු නම් මගේ YouTube channel එකට ගිහිල්ලා videos කියන tab එකට යන්න. එතකොට ඔයගොල්ලන්ට මේ මම upload කරලා තියෙන videos ටික ඔක්කොම පෙන්නනවා. එතනින් ඔයගොල්ලන්ට මේ 1 by 1 select කරන්න. ඒ කියන්නේ lesson number 1 බලුවට පස්සේ 2 එක හොයාගන්න පුළුවන් අනේ විදිහට පිළිවෙලට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ මගේ වෙබ්සයිට් එකට යන්න වෙබ්සයිට් එකට ගිහලා ඒකේ lessons කියලා ටැබ් එකක් තියෙනවා. ඒකෙන් key basic keyboard lessons කියන එක ක්ලික් කරාම ඔයගොල්ලන්ට මේ lesson number 1 එකේ ඉඳලා අන්තිමට ගන්න දාපු lessons ටික ඔක්කොම මම පිළිවෙලට හදලා තියෙනවා. ඔයගොල්ලන්ට එතනොත් ඒ lessons ටික follow කරන්න පුළුවන්. අද lesson එක sponsor කරන එක්කෙනා මට කිව්වා එයාගේ නම කියන්න එපා කියලා. ඒකෙන්ද මම නම කියන්නේ. හැබැයි thank you very much. මගේ ඉස්සරහට කරන වීඩියෝ එකකට ඔයගොල්ලන්ට sponsor කරන්න කැමති නම් මට email එකක් එවන්න. මම ඒ විස්තර ටික ඔයගොල්ලන්ට කියන්න. මේ වීඩියෝ එක බලලා ඉවරලා music වලට ආස music කියන යාළුවොත් එක්ක share කරන්න. ඔයගොල්ලන්ගේ comment එක like එක දාන්න අමතක කරන්න එපා. මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඒක subscribe කරලා bell icon එකත් click කරන්න. අපි නම් lesson එක start කරමු. Ada apito lesson number 34 තමයි ඉගෙන ගන්න තියෙන්නේ how to read music notation part 2 එතකොට lesson number 33 වල අපි පහුගිය lesson එකේ music notation එක කියන්නේ මොකක්ද music notation එකක් අපි use කරන එකේ තියෙන වාසි මොනවද ඊට අමතරව music notation එකක තියෙන parts මොනවද main parts මොනවද කියන එක ඉගෙන ගත්තා එතකොට අද to read notation we must කියන අපි මොකක් notation එකක් read කරන අපි ළඟ තියෙන ඕනේ skills කියන අපි ළඟ මෙන්න මේ දැනුම තියෙන ඕනේ කියන එක තමයි තියෙන්නේ. එතනින් පළවෙනි එක තමයි identify the notes. ඒ කියන්නේ දැන් keyboard එකේ අපි දන්නවා අපි lesson number 1 එකේ ඉඳලා මෙන්න මෙතන C තියෙනවා, මෙතන G තියෙනවා, මෙතන F sharp එකක් තියෙනවා, E flat එකක් තියෙනවා, B අපෝ A F අනේ විදිහට මේ keyboard එකේ තියෙන notes කොතන තියෙන කියන එක ඔයගොල්ලන් ඉගෙන ගන්න ඕනේ. ඒක මතක තියෙන්න ඕනේ. මොකද දැන් ඔයගොල්ලන් උදාහරණයක් ඇටියට මේව notation එකක් මේව තියදී මේක කියවන මෙතන C කියලා එකතුවා මේ ඇහෙන් මේක බලන ගමන් මේ අතින් අපි එක තේරුම් ගන්න ඕනේ මෙතන C කියන එක දැන් සමහර ඉගෙන ගන්න කාලේ සමහර ඕන මේකත් මේ S දෙකෙන් බලලා අපෝ මෙතන notation එක මේ keyboard එක දිහා බලනවා මාරුවට ඕක කරන්න වෙනවා සමහර කට්ටිය කියන එක පැටලෙනවා කියලා ඒක සාමාන්‍යයෙන් හැමෝටම වෙන දෙයක් මොකද අපි මේක ඉගෙන ගන්න කාලේ පොඩ්ඩක් මේක නුහුරු වෙනවා හැබැයි ටික කාලයක් ගියාම සමහරට ඕගොල්ලන් මේ keyboard එක දිහා බැලෙන්නේ නැහැ මොකද ඕගොල්ලන් මේ fingers වලට ඔයගොල්ලන්ට feel වෙනවා මෙන්න මෙතන C තියෙනවා මෙතන F තියෙනවා අන්න එහෙම මේ practice එක තමයි මේ identify the notes කියන්නේ මේකේ positions ටික ඔයගොල්ලන් ඒක ඉබේම ඔයගොල්ලන් කියන්නේ keyboard එක practice කරන තරම කියන්නේ පුළුවන් තරම් වැඩිපුර practice කරත් ඔයගොල්ලන් එක ඉක්මනට improve වෙනවා අන්න ඒක ඒතර අපේ පළවෙනි skill එක තමයි ඒක identify the notes ඒක අපි දැන් දැනනපත් අපි ඒක පටන් ගන්න තියෙන්නේ lesson number 1 එකේ ඉඳලාම මේ flat notes කොහෙද තියෙන්නේ sharp notes කොහෙද තියෙන්නේ chords කොහෙද තියෙන්නේ අනේ keyboard එකේ notes ටික අපි ඉගෙන ගත්තා identify කරගත්තා ඊළඟට තියෙන identify the time signature කියන එක මේක ඇත්තටම අද අපි ඉගෙන ගන්න තියෙන topic එක time value of each note මේකත් අපි බලමු වෙලා තිබ්බොත් අද lesson එක කරමු එහෙම නැත්නම් ඊළඟ lesson එකට යමු මේ note එක තියෙන time value එක මම ඒක ඉස්සරහට කියලා දෙන්නම් අන්තිම understanding about the symbols මේක මම ගිය සතියේ lesson එකේ අන්තිමට කරා ඒ කියන්නේ මේ notation එක තියෙන parts ඒ කියන්නේ bars කියලා තියෙනවා bar line කියලා තියෙනවා සමහර repeat sign අන්න ඒ විදිහේ එක එක symbols තියෙනවා අපි ඒ ටිකත් කලින් lesson number 33 වල අපි ඩිස්කස් කරා ඒක ඔයගලට මතක නැත්නම් ඔය ලෙසන් නම්බර් 33 බලලා ඉන්න. ඒතොර අද ලෙසන් එක තියෙන්නේ identify the time signature කියන එක. මේක අපි ඉස්සෙල්ලා බලමු මේකේ definition එක මොකක්ද කියලා. Time signature tells you how the music is to be counted. ඒ කියන්නේ time signature එකෙන් අපිට guide කරනවා මොකක් හරි සින්දුවක් අපි කොහොමද count කරන්න ඕන කියලා. දැන් අපි මේක මෙහෙම සින්දුවකට count කරන්න ඕන කියන අපි දැන් අපි practical අපි කරලා බලමු. ඒ කියන්නේ අපි දැන් දන්න සින්දු කීපයක් මම ඔයගලන්ට play කරනවා. අපි බලමු ඒක අපි කොහොමද count කරන්න කියලා. මම ඉස්සෙල්ලා මේ අමරදේව මහත්මයාගේ මින්දා දෙහිසර් කියන song එක play කරන අපි බලමු ඒකට count කරන්න පුළුවන්ද කියලා. 1 2 3 4 1 2 3 4 1 2 3 4 අන්න ඒ විදිහට අපිට කවුන්ට් කරන්න පුළුවන්. දැන් ඒක දැන් මම මේ 1 2 3 4 කියන ඕගොල්ලෝ තිබේම කරා එහෙම නැතුව අපි මේක මෙහෙම ඉගෙනගෙන එහෙම සාමාන්‍යයෙන් අපි ඉබේම වෙනද මේක මම ඕනම් දැන් වැරදි විදිහට කවුන්ට් කරලා පෙන්නනවා. ඒතකොට ඕගොල්ලන්ට තේරෙනවා මේක වැරදි කියලා. 1 2 3 4 5 6 1 2 3 දැන් එහෙම කවුන්ට් කරාම ඔයගලන්ට තේරෙනවා ඒක වෙනසක් වෙනවා කියලා නේ. ඒ කියන්නේ මේක සාමාන්‍ය ඒ කියන්නේ රටාවට 1 2 3 4 අපි තව සින්දුවක් කරන් බලමු. දැන් මේ කලින් සින්දුව අපි 1 2 3 4 කියන කවුන්ට් එකට ගියේ. අපි තව සින්දුවක් අහලා බලමු මේක මම ඔයගලන්ට බලන්න මතක තියෙනවද කියලා. 1 2 3 1 2 3 1 2 3 1 2 3 ඒක කවුන්ට් වෙන්නේ 1 2 3 කියන එක. ඔයගලන් මම කවුන්ට් කරන්න බලන්න ඔයගලන් කවුන්ට් කරන්න පුළුවන්ද කියලා. 1 2 3 කියන 1 2 3 1 2 දැකද එන්නේ කවුන්ට් එකට යන්නේ. මේ දැන් මේ විදිහට ඔයගලන්ට තේරෙනවා සාමාන්‍යයෙන් අපිට සින්දුවකට කවුන්ට් කරන්න අන්නේ විදිහට. ඒ කියන්නේ දැන් මේක මෙහෙම මේ අපි අර මොකක් හරි පොතක නිකන් මෙහෙම නීති වගේක් දාලා මෙන්න මෙතනින් පටන් ගන්න මෙහෙම කියලා කියනකට වඩා අපි ඒක පුළුවන් නම් try කරන ඕගොල්ලන් නිරායසයෙන් කියන්නේ ඒක මොකුත් කිසිම මහන්සියක්කින් තොරව සාමාන්‍ය මේක අපි 90%කට මේක කරන්න පුළුවන් දෙයක්. ඒකින්ද එහෙම බලන්න මම හිතනවා බහුතරයකට මේක මේ කවුන්ට් කරන්න පුළුවන් ඒ විදිහට. අන්න ඒක තමයි අපි ටයිම් සිග්නේචර් එක බේසික්ම අපි කරන්නේ නේ. මම ඒක ඔයගොල්ලන්ට මේ කවුන්ට් කරන විදිහ ඉස්සලා පෙන්නනවා. අපි දැන් බලමු අපේ WhatsApp group එකට මේ මංජුල මට වීඩියෝ එකක් කියලා තිබ්බා. ඇත්තටම මේ මම ගිය සතියේ මේ දාරයක් වන්තොටුපලේ කියන song එක මම අප්ලෝඩ් කරා. අප්ලෝඩ් කළා මම හිතන්නේ පැය දෙකක් විතර ගියාට පස්සේ මංජුල මෙන්න මේ වීඩියෝ එක දාලා තිබ්බා. අපි ඉස්සලා වීඩියෝ එක බලමු. දැකම ගොඩක් සතුටු වෙනවා මොකද මේ මම වීඩියෝ එක දාලා පැය දෙකක්වත් නැහැ. සින්දු කොහමරි ප්ලේ කරන් try කරා. ඊට පස්සේ මම බැලුවා මේ මේකයි මේ පොඩි part එකක් විතරක් එවුවා කියලා. ඊට පස්සේ මට මතක් වුණේ මොකද මම ඒකේ part 1 වීඩියෝ විතරයි දැම්මේ. ඉතින් මට ටිකක් ලැජ්ජ හිතුණා. ඊට පස්සේ කොහමරි මම පහෝදා මේ ඒකේ part 2 වීඩියෝ එකක් දැම්මා. අන්න ඒ විදිහට මේ මම ඇත්තටම ගොඩක් motivate වෙනවා මේ ඔයගොල්ලන්ගේ උනන්දු එහෙම දැකලා. මොකද මම වීඩියෝ එක දාපු ගමන් පැය දෙකක් තුනක් ඇතුළත ඒක කොහමරි ප්ලේ කරලා එහෙම වීඩියෝ එකක් කොහොම ඇත්තට මට ගොඩක් සන්තෝෂයි. ඉතින් මේ කවුරු හරි කෙනෙක් එහෙම මම උගන්න දෙන ප්‍රයෝජනයක් ගන්නවා කියන එක දැක්කම ඔයගලට පුළුවන් එහෙම සින්දුවක් ප්ලේ කරන්න පුළුවන් නැගේ වීඩියෝ එකක් හරි මට එවන්න. අපි මේ WhatsApp group එකට දැන් පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද WhatsApp group එකේ ඒ group එකේ ගන්න limit කරලා තියෙනවා membersලා 256යි add කරන්න පුළුවන්. ඇත්තට දැන් මේ membersලා 256ක් අපිට reach වෙලා තියෙනවා. මට දැන් අලුතෙන් එන කට්ටියට මට add කරන්න බෑ. ඒකින්ද මම ටිකක් පොඩක් හොයලා බැලුවා. තව ෆෝම් එකක් තියෙනවා මේ ටෙලිග්‍රෑම් කියලා. මේ ටෙලිග්‍රෑම් එකේ ඇත්තරම මේ එකක් ඒකේ මේ group එක members 200,000ක් යනකම් add කරන්න පුළුවන්. ඊට අමතරව මම අපේ අර අනිත් WhatsApp group එකේ ප්‍රශ්න තිබ්බේ ගොඩක් වෙලාවට වීඩියෝ save වෙනවා මොහරි messages save වෙනවා. ඒගොල්ලන්ගේ phone එකට install වෙනවා. ඒක සමහරවිට phone එකේ memory full වෙනවා. අන්න ඒ වගේ ගැටලු තියෙනවා. හැබැයි මේ Telegram කියන එක platform එකේ ඒගොල්ලන්ගේ ඒ ඔක්කොම يعني images මේ videos ඔක්කොම මේ cloud base තමයි save වෙන්නේ. කියන්නේ අපේ phone එකට මොකුත් save වෙන්නේ නැහැ. අපිට බලන්න ඕන ලාට විතරක් ඒක ඒගොල්ලන්ගේ cloud එකෙන් අපිට download වෙලා මේ පෙන්නනවා. ඉස්සරහට මේ පුළුවන් නම් ඔය display එක number එකට ඔයගොල්ලන් Telegram install කරලා මට ඔයගොල්ලන්ගේ නමත් එක්ක message එකක් එවන්න. මම එහෙම තේ group එකට add කරන්නම්. අපි ආපහු lesson එක start කරමු. අපි දැන් count කරන විදිහ බැලුවා. ඊට පස්සේ බලමු මේ time signature එකක් සාමාන්‍යයෙන් කොහොමද අපි එක represent කරන්න කියලා. ඉතින් තියෙන time signatures consist of two numbers written like a fraction. ඒ කියන්නේ මෙහෙම මේ භාග සංඛ්‍යාවක් හැටියට තමයි time signature එක පෙන්නන්නේ. අපි එක notation එක තියෙන ඉස්සලාම බලමු. Western notation එක මෙන්න මේ විදිහට මේ notation එකට කලින් මෙතන මේ 44 කියලා තියෙනවා. ඒතර ඔයගොල්ලන්ට පේනවනේ මේ numbers දෙකක් තියෙනවා. අපේ අපි use කරන විදිහට මේ දැන් මම එදා රෑ කියන song එකේ ඒතර ඒකේ මම දීලා තියෙනවා 44 කියලා. May bag bagayat bag and make a fraction again make a quota stake actor and me would a number actino fraction quota stake me would a quota side me at a quota side then appeal at a balme would a thin quota some cut the killer so me would a thin number 4 getting up about making the key and the killer the top number tells you how many beats to count again would a number in candy beats you know the count karanda most often the number of beats will fall between 2 and 12 godak welata methana me uda number ek yani samanya godak welawata use karanne 2 12 athara number ek ethor me 4 කියන එක hari ඊට අමතරව අපිට කියන්න පුළුවන් number of beats in a bar කියන්නේ අපි කලින් මම කියලා දෙන තියෙනවා bar එකක් කියන්නේ මොකක්ද කියලා ඒතර අපි මෙන්න මේ notation එක ගත්තොත් මේ මේක එක bar එකක් මේ bar එකේ තියෙන beats ගන්න තමයි කියන්නේ මේ එක bar එකක තියෙන beats ගන්න. ඒතර මේ beats ගන්න අපි මෙහෙම count කරොත් 1 2 3 4 නේ. ඒතර මේකේ මේ දැන් මේක 44 time signature එකට යන්නේ. ඒතර 1 2 3 4 මේක හරිනේ. උඩේතර උඩ number අපි එන විදිය දැන් දන්නවා. මේ bars වලට තමයි measure කියලාත් කියන්නේ western music වල. ඊට අමතරව මේ යට number එක මොකක්ද තියෙන කියන එක අපි බලමු. The bottom number tells you what kind of notes to count. Ekenne yata number ek kiyanne den api issarata igena ganna me ek ek notes warga. Ekenne time ekenne meke thin time value ekak ekka notes wenas wenawa ekenne කොච්චර කොහොමද note එක play කරන්න කියන එක. අන්න ඒ play කරන note එක තමයි අපි එතන mention කරන්නේ. That is whether to count the beat as a quarter note, eighth note or 16th note. Ekenne Bettina beat a copy count current known in note take a tamaithaning kiani. Mamma gets her thought a pathir karana. Mamma somehow Lanka Ahalatino may Samarka Tikino may Yatatina number a number of bars killer. Can eliminate them bars at the tinone. There are 4 kiani, may beat Satar Hari. It out of me bars at the killer. May bars at the tinone. At the make a verity economy with noni. At the kiani may Koivagi note pick up the api count current Killing a metal pehadikan among the then make a 44 killing him with Harikila Hitanapula. Up then 6 8 12 Diana song a camco. Then 6 8 to the metal would a 6 can a bike beats hacked in a total barumba kai the kaituna hatarai by high a kahari. 8 kilako to the bass attack nanometer. The hatter anything to take him the Ethan Ethan Pendale. Note take a value, not value, time value, frequently used time signature commonly used time signatures stick on the killer. First make them a 44 can be hammer use curling hammer than nickel. Make a summoning symbol use curlat dano. Up use connotations like we could acquire time use can a western music color and notation like 44 that too. Minimum symbol එක දානවා ඒකට කියන්නේ 44 කියලා. එහෙම නැත්නම් මේකට common time කියලා කියනවා. සමහරට 44 කියලා කියන්නේ. සමහරට කියනවා මේකේ කවුරුස් time signature මොකක්ද කියලා. මේක common time කියනවා. අතන මේ common time කියලා කියන්නේ මේක අතන ගොඩක් මේ popular common වෙච්ච එකක් ඉඳලා වෙන්නේ නැති මේ 44 එක තමයි ගොඩක් සින්දු වල තියෙන්නේ. අන්න ඒක ඉඳලා වෙන්නේ නැති. ඊට අමතරව තියෙනවා 34 කියලා time signature එක. ඒතකොට 34 කියන එක අපි දන්නවා. ඒතර උඩ numbering කියන්නේ beats තුනක් තියෙනවා. මම එකත් example එකක් පෙන්නන්නම්. When I last time I would 3 4 beats to applicable 1 2 3 1 2 3. The itamotor some hard than overlang method than make a notation neck the calapi make a mukadana beat take a wagan patangan then would the beat number of beats 3 can again method me 1 2 3 4 killer count carnipa because the method may bracket take the catherapy count can a bracket take in notes to go make a beat take a someone like killer. The notes with an pahakti but they space a kind beat a kai. So the meter 1 2 3 killer count granny. Now though the Hanak Mampenana. අපි දැන් මේ Despacito කියන song එක ගත්තොත් ඒකේ දැන් time signature එක 4/4. එනට ඔයගොල්ලෝ මේ notes ටික count කරන්න ගියොත් මේ 1 2 3 4 5 6ක් එහෙම count කරනවා. මේ දැන් bracket එකක් දාලා තියෙනවා. අපි ඒක එතකොට එක beat එකකට ගන්න. එතකොට 1 2 3 4. එතකොට 4/4 කියන එක හරිය. අන්න ඒ විදිහට තමයි notation එකක් බලලා අපි time signature එක read කරන්නේ. ඊට අමතරව තියෙනවා 6 8 කියලා දැන් මම එක පෙන්නනවා. මේ තුන තමයි ගොඩක් ලංකාවේ යූස් කරන්නේ. මීට අමතරව 7 8 කියලා තියෙනවා. 2 4 කියලා තියෙනවා. 7 8 drum beat එකට තමයි කොට මේ රන් මලක් ලෙස කියන song එක කියන්නේ සුනිල් දේසික මහත්මයා ගායනා කරන. මම ඒකේ lesson එකකුත් මම හිතන්නේ දැන් මම අවුරුදු 10කට විතර කලින් කරා මුල්ම කාලේ කරපු lesson එකක්. ඕනනම් ඔයගලන්ට ඒක බලන්න පුළුවන්. YouTube තියෙන YouTube card එකෙන් display වෙයි. ඒකේ හැබැයි video quality එක audio quality ගොඩක් පහළ මට්ටමක ඇත්තෙම මොකද ඒ කාලේ මම කෙලින්ම මේ camcorder එකකින් record කරලා එහෙම video එක upload කරපු විදිහක් තිබ්බේ. සමහරට මේ notations එහෙම පැහැදිලි නැති ඇති. කැමති නම් බලන්න ගිහලා මට බනින්න එහෙම පයි. ඊට අමතරව 7/8 time signature එකට යනවා මේ නන්දාමාලි මහත්මියගේ මේ සඳෑ කළුවර කියන එක. අනේ විදිහ සින්දු තියෙනවා. ඊට අමතරව තව odd time signatures තියෙනවත් වෙන. ඇත්තටම ලංකාවේ සින්දු වලට ඒවා ගොඩක් කරලා පාවිච්චි වෙන්නේ නැහැ. අපි ඉස්සරහට මොන හරි lessons කරන වෙලාවට අපි time signatures ගැන ඉගෙන ගමු. එතකොට මෙතන මේ කලින් කතා කරපු ටොපික් එකේ අපි දැක් ප්‍රධාන වශයෙන් වැදගත් වෙන වචන දෙකක් ඉගෙන ගත්තා. එකක් තමයි beat කියන එක, අනිත් එක type of note කියන එක. එතනත් අපි මේ beat කියන එක ගමු. ඇත්තටම beat කියන එක සාමාන්‍යයෙන් අපේ ජීවිතයට සම්බන්ධ වෙන ප්‍රධාන වශයෙන් ගත්තොත් අපේ heart beat එකනේ. heart beat එක තමයි අපිට ගොඩක්ම හොරු එක හැමෝම අහලා තියෙන දේ. සාමාන්‍ය heart beat එක කියන්නේ මොකක් හරි අපේ heart එක වැඩ කරන speed එක, heart එක වැඩ කරන rhythm එක තමයි ඒක. කියන්නේ මේ beat එක කියන එක අපිට ඇත්තටම අපේ කියන්නේ music වල මෙහෙම අපි අර මේක මේ lesson එකක් හැටියට කරන්න ඕනේ නැහැ. මොකද ඒක අපි ගොඩක් වෙලාවට අපි සමහරට මේක අපි ඉපදෙන්නත් කලින් අපිට ඒක experience වෙන උදාහරණයක් හැටියට අපි අපේ අම්මගේ කුස තුල ඉන්නකොට අපි ඉස්සලාම එන්නේ අම්මගේ heart beat එක. එහෙම නැත්තම් සමහරට එහෙම කුසතුලින් ළමයෙකුට බබෙකුට මේ අපි මොකක් හරි සින්දුවක් ප්ලේ කරොත් සමහරට එයා ඒකට රියැක්ට් කරනවා, සමහරට කික් කරනවා, එහෙම නැත්තම් දඟලනවා, එහෙම කරනවා. එහෙම නැත්තම් ඒ බබාම දැන් ඉපදුනාට පස්සේ අර කලින් ප්ලේ කරපු සින්දුවම එයාට දාලා පෙන්නොත් සමහරට ඒකට එයා රියැක්ට් කරනවා. හිනා වෙන්න පුළුවන්, දඟලන්න පුළුවන්. ඊට අමතරව අපි ටිකක් ලොකු වුණාම සමහරට මොකක් හරි අපි ආස සින්දුවක් ඇද්දී අපිට අපුඩි ගහන්න පුළුවන්. එහෙම නැත්තම් dance කරන්න. ඒ සින්දුවත් එක්ක අපි මොකක් හරි reaction එකක් අපි කරනවා. ඒ හැම දෙයක්ම අපි කරන්නේ ගොඩක් වෙලාට අපි මොකද මේක මෙන්න මේ beat එක කියන්නේ මේක music වල මෙන්න මේ විදිහට use කරන හැම කියලා නෙමෙයි. මේක අපිට නිරායසයෙන්ම වෙන්නේ. ඒකින්ද ඒක අපි අර ඇඟ ඇතුළෙම තියෙන දෙයක්. දැන් musical notes කියන එක ගත්තොත් එහෙම දැන් අපි instrument එකක් play කරන්න ඉනොත් අපි ඒක මුලින්දලම ඉගෙන ගන්න ඕනේ. මොකද දැන් keyboard එකේ අපි notes එක අපි මුලින්දල ඉගෙන ගත්තා. දැන් ඒක අපි බහුතරයකට අපිට වෙන දෙයක්. සමහරට කලාතුරකින් දෙන කීප දෙනෙක් කියන පුළුවන් සමහරට මේ music theory මොකුත් ඉගෙන ගන්න නැහැ. සමහර කවුරුහරි instrument එකක් play කරනවා දැක්කොත් එයාට ඒක වෙනම මේ play කරන්න පුළුවන්. එහෙම කට්ටිය කලාතුරකින් ඉන්නවා. හැබැයි අපි බහුතරය සාමාන්‍යයෙන් අර musical කියන්නේ music notes එක අපි ඒක ආයසින් ඉගෙන ගන්න ඕනේ. හැබැයි beat එක කියන එක රිදම් එක කියන එක දැන් beat එකයි රිදම් එක කියන්නේ ඇත්තටම ගොඩක් වෙලාට ඒක ගොඩක් අතට හිතන්න පුළුවන් එකක් කියලා. ඒනට ඒක ගොඩක් ගැඹුරින් අපි හොයලා බලුවොත් beat එකේ base කරගෙන තමයි රිදම් කියන එක හැදිලා තියෙන්නේ. මම දැන් ඔයාලට පෙන්නන්න දැන් අපි beat එක කියන එක ඇත්තටම මේ මෙන්න මේ විදිහට අපිට count කරන්න පුළුවන්. දැන් ඕක beat එක දැන් රිදම් එක කියන්නේ සමහරට අන්න ඒ විදිහට drum beat එකක් හදලා ඒකට chords ටික එකතු කරලා සමහරට bass pattern එකක් කරලා අන්න ඒක තමයි rhythm එක කියන්නේ. beat එක කියන්නේ foundation එක. rhythm එක කියන්නේ ඊට යහන් තියෙන layer එකක් කියලා අපිට කියන්නත් පුළුවන්. අපි ඉස්සරහට ඒ ගැන කතා කරමු මොකක් හරි වැඩිදුර මේ දේවත් අපි ඉගෙන ගන්න ඕන නම්. එතකොට අපි දැන් මෙතන beat එක කියන එක ගත්තොත් beat is the regularly occurring pattern in music. ඒ කියන්නේ මේක ක්‍රමානුකූලව occurring කියන්නේ මේ එක දිගටම cycle එකකට when beat can. When we count, tap or clap along with music, we are experiencing the beat. And you can beat taking up the experience current pull along when the clap karotari hematang couple of him tap karotari. Then music color samaning අපිට දැන් notes ටික play කරන එක ඒ ටික අපිට හොඳටම හැබැයි beat එක සාමාන්‍යයෙන් අපි කොහොම count කරන්නේ නැත්නම් අපිට ඒක පේන්නේ නැහැ පැහැදිලිව. දැන් උදාහරණයකට ගත්තොත් අපි කියමුකෝ අපි ගයක් හදනවා කියලා. දැන් ගයක් හදද්දී ඉස්සෙල්ලාම අපි කරන්නේ ෆවුන්ඩේෂන් එක හදන එක. දැන් උදාහරණයක් මේ ෆවුන්ඩේෂන් එක සමානයි අපේ බීට් එකට. ඊට පස්සේ ෆවුන්ඩේෂන් එක හදලා ඉවරලා ඊට පස්සේ බිත්තිය බැඳලා සමහරට ඊදර ලස්සන පේන්ට් කරලා ලස්සන වහලයක් දාලා ජනල් වීදුරු ඒවා දානවා. ඒක අපි සින්දුව කියලා කියමු. ඒතකොට අපිට ඇත්තටම දෙකේ හදලා වුණාට පස්සේ පේන්නේ ලස්සන කියන්නේ බිත්ති ටික, garden එක, ලස්සන වහලේ ඇතුලේ තියෙන furnitures ටික. අන්න ඒ විදිහට ඒතකොට සින්දුවක් වුණත් අපිට සින්දුව ඇහෙනවා. Not a pretty beat, take a killer cup pain, a peak account current and pain. Gather a cut them and gather a huddle on a pass up a foundation, a pain, a bit of pain, gather about a pit out, last under the Roltino, Carmartino, General, and Naked Tama. Beat take a tavit, cannot have a gather a kuna mulik maditama foundation again. Foundation at Hariti Benetan, gather a cadana at music colat him. Beat take Kinatama Pradana, take up a pain, have a beat take Udatama, may have the Ekma Benny. Can Beat එක කාර්යෝ යනවා ඒක ඇතුළත තුල අපි පොඩි පොඩි වෙනස්කම් කර කර අපිට ඕන විදියට සින්දුවක් හදා ගන්නවා අන්න ඒක තමයි මේ බීට් එකත් එක්ක අතර තියෙන සම්බන්ධය ඊට අමතරව බීට් එකත් එක්ක තව යන ළඟම යන වචනයක් තමයි ටෙම්පෝ කියන එක මේ ටෙම්පෝ කියන එක ඒ වගේම මට කියන්න අමතක වුණා දැන් මම මේ බීට් එක ගැන මම මෙහෙම කියලාදී මම ලෙසන් නම්බර් 3 වල මේ beat එක tempo rhythm එක ගැන මම ටිකක් describe කරලා දෙනවා මම ඒ කීප දේවල් ආයෙ මෙතන කියන්න යන්නේ නැහැ. ඔයගලට කැමති නම් ඔය උඩ තියෙන YouTube card එක click කරොත් ඔයගලන්ට lesson number 3 එක බලන්න පුළුවන්. එහෙම නැත්නම් මේ lesson number එක බලලා වුණාට පස්සේ ඔන්න ඒකත් බලන්න. ඒතර ඔයගලන්ට තව අමතර දැනුමක් එනවා. ඒතර අපි මේ tempo කියන එක ගත්තොත් tempo කියන්නේ tempo is the speed of the beat. ඒ කියන්නේ මේ beat එක අපි measure කරන්නේ. ඒ කියන්නේ මේ කොච්චර වේගකින් මේ beat එක play වෙනවද කියන එක තමයි අපි tempo කියන වචනෙන් measure කරන්නේ tempo කියන එක අපි measure කරන්නේ beats per minute කියන කියන්නේ usually expressed in beats per minute ඒ කියන්නේ ඒක BPM කියලා short form එකෙන් කියනවා ඒ කියන්නේ මිනිත්තුකට beats කීයක් වාදිනි වුණාද කියන එකෙන් තමයි ඒකේ speed එක දැනෙන්නේ දැන් මිනිත්තුකට beats වැඩි ප්‍රමාණයක් වාදිනි වෙනවා කියන්නේ speed එක වැඩි මිනිත්තුකට beats අඩු ප්‍රමාණයක් වාදිනි වෙනවා කියන්නේ speed එක අඩුයි කියන්නේ slow මේක අපි explain කරගත්තොත් 120 bpm කියන්නේ මිනිත්තුකට beats 120ක් වාදනය වෙනවා. දැන් මිනිත්තුවක තප්පර කරොත් අපි මිනිත්තු තප්පර කරනවා කියන්නේ 60කින් 60ෙන් බෙදනවා කියන එකනේ. එතකොට 120 60ෙන් බෙදුව 2 beats. ඒ කියන්නේ තප්පරයකට beats දෙකක් වෙනවා. ඕක දැන් අපි 60 bpm කියලා ගත්තොත් ඒ කියන්නේ විනාඩියකට beats 60ක් වාදනය වෙනවා. ඕක අපි convert කරොත් තප්පර වලට 60 60ෙන් බෙදුවම 1 beat. ඒ කියන්නේ තප්පරයකට එක beat එකක් ගන්න play වෙනවා. අන්න ඒක තමයි tempo කියන්නේ. එතකොට සාමාන්‍ය number එක වැඩි වෙනවා කියන්නේ speed එක වැඩි, number එක අඩු වෙනවා කියන්නේ slow වෙනවා කියන එක. අපි මේ ටික තමයි අපි discuss කරන්නේ. ඊළඟට තියෙන අපිට මේකේ මේ type of note කියන එක මම ඒක ඔයාලට ඊළඟ lesson එකෙන් පැහැදිලි කරන්න. හරි අද lesson එක complete කරලා තියෙන්නේ. මම හිතනවා ඔයාලන්ට මේ lesson එක පැහැදිලි වෙන්නේ නැති කියලා. මේ lesson එක සම්බන්ධයෙන් ඔයාලන්ට මොකක් හරි ගැටලුවක් හරි එහෙම නැත්නම් ඔයාලගේ යෝජනා, චෝදනා, අදහස් හැම දෙයක්ම බලලා තියෙන comment section එකේ comment එකකට දාන්න. මේ lesson එක නම් practice කරන දෙයක් නෑ. පුළුවන් තරම් ඒක theory පැත්ත තියෙන්නේ. ඊට අමතරව අනිත් lessons උත් හොඳට practice කරලා තියන්න. මම මේකේ අන්තිම video එක මේ notation read කරන එකේ lastම part එක මම ඉක්මනට upload කරන්න. එහෙනම් ළඟදී මම good luck